හොඳයි. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි අනුපාත තුන කියලා දුන්නා. හරි. ඒ අනුපාත තුන නැවත බලා ගන්නකො මම බෝඩ් එක පෙන්වන්නම්. හොඳයි. ඇත්තටම මේ පාඩමේදී ඔයාලට තව ලස්සනම ලස්සන සංකල්පයක් ඉස්මතු කරලා දෙන්න තියෙනවා. මේ sin cos theta tan theta අතර සම්බන්ධයක් ඔයාලට කියලා දෙන්න තියෙනවා. ඉතින් මේක හරි ලස්සන සම්බන්ධයක්. මේ සම්බන්ධයෙන් අපිට ලස්සනම ගණන් කෙටි ක්‍රමයකින් හදන්න පුළුවන්. මේක ජනප්‍රිය අනුපාතයක්. නමුත් ඕල් ලෙවල් කාලේදී කියලා දෙන්නේ නැහැ. හැබැයි එක අවුරුද්දක පාස් පේපර් එක මේක අහලා තිබ්බා. ඉතින් ළමයි මේ කෙටි ප්‍රශ්නේ අහලා තිබ්බේ. ඒක ලොකු ටයිම් එකක් ගත්තා. රයිට්. මේ කියන්නේ යන්නේ sin theta ඒ වගේම cos theta ඒ වගේම tan theta අතර සම්බන්ධතාවය. සම්බන්ධතාවය. හරි. ඔයා මම sin theta ලිව්වා මතකයි මොකක් කියලාද මම ලිව්වේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලානේ මම ලිව්වේ හරි නේද හරි ඊළඟට මම cos theta ලිව්වේ මොකක් කියලාද ඈ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා ඊළඟ මම tan theta කිව්වේ මොකද්ද tan theta කිව්වේ මොකක්ද ඔව් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා හරි අහගන්නකො මම මෙන්න මේ sin theta යි sorry සමාවෙන්න මේ sin theta යි cos theta යි දෙන්නව බෙදනවා බලමු sin theta ව cos theta ගෙන් බෙදනවා මේ ඔන්න බෙදනවා මම බෙදනවා මේ sin theta cos theta ගෙන් බෙදනවා එහෙනම් බෙදනවා කියලා මම දැන් sin theta cos theta ගෙන් බෙදනවා එහෙනම් sin theta කියන්නේ කවුද සම්මුඛ පාදයේ බෙදීම කර්ණය මම සක කියලා දාන්නම් ඈ cos theta කියන්නේ මොකක්ද බද්ධ පාදයේ බෙදීම කර්ණය මම බක කියලා දාන්නම් එතන බෙදද්දි මොකද වෙන්නේ කර්ණයට කර්ණය කැපෙනවා එහෙනම් එන්නේ මොකක්ද සයන්න බෙදීම බයන්න එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ ඔයා දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ tan theta නේ දැන් ඔයාලට ලස්සන සම්බන්ධයක් තේරෙනවා නේ එහෙනම් ඔයාට පේනවා sin theta බෙදීම cos theta කියන්නේ tan theta කියන එක කියලා තේරෙනවද එහෙනම් අපිට ලස්සන සම්බන්ධයක් ලියන්න පුළුවන් එක අවුරුද්දක පේපර් එකක් ඇහුවා මොකක්ද සම්බන්ධය යම් කෝණයක sin අගය එම කෝණේ cos අගයෙන් බිඳුව විට ලැබෙන්නේ එම කෝණේ tan අගයයි නැවත යම් කෝණයක sin අගය එම කෝණේ cos අගයෙන් බිඳුව විට ලැබෙන්නේ එම කෝණේ tan අගයයි තේරුණා නේද රයිට් හරි ඊට පස්සේ ඔයාලට තව වගු බැලීම කියලා කොටසක් තියෙනවා ඊට කලින් අපි ලස්සන උදාහරණයකට යමු බලන්න රයිට් මෙන්න මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා මෙතන θ කියලා කෝණයක් තියෙනවා මේ පාදේ 3යි මේ පාදේ 4යි මේ පාදේ කොහොමත් 5යි හරි අපි sin θ ලියමු බලන්න මේකේ දැන් පුළුවන් ඉන්නෝනේ මගෙත් එක්ක කියන්න sin θ කියන්නේ මොකක්ද සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කාට සම්මුඛ පාදයේද මේ කෝණයට සම්මුඛ පාදයේ එහෙනම් මේ කෝණයට සම්මුඛ පාදයේ මොකක්ද 3 කර්ණය කොහොමද කීයද 5යි එහෙනම් sin θ කියන්නේ 3 බෙදීම 5යි ඊළඟ අපි cos θ ලියමු බලන්න ළමයි cos θ ලියමු cos θ කියන්නේ මොකක්ද බද්ධ පාදයේ බෙදීම කර්ණය ඊට වඩා අවබෝධයෙන් කිව්වොත් කෝණයට සාපේක්ෂව බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙයා කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ එහෙනම් මෙයා බද්ධ පාදයේ මෙයා කර්ණය. එහෙනම් 4 බෙදීම 5 වෙනවා. හරි. ඊළඟට tan theta. tan theta කියන්නේ මොකක්ද? ඔව්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. කාට සම්මුඛ පාදයේද? මෙයාට සම්මුඛ පාදයේ මෙයාට බද්ධ පාදයෙන් බෙදන්න. එහෙනම් 3 බෙදීම 4. හරි දැන් ඔයාලට අර සම්බන්ධය පේනවා නේද sin θ බෙදීම cos θ tan θ කියලා පේන්නේ නැද්ද පේන්නේ නැත්නම් මම ලියලා පෙන්නන්නම් බලමු sin θ කියන්නේ කීයද 3 බෙදීම 5 cos θ කියන්නේ කීයද 4 බෙදීම 5 මේ දෙන්න බෙදලානේ මේ තියෙන්නේ sin θ බෙදීම cos θ බලමුද tan θ එනවද කියලා ඔව් 5ට 5 කැපෙනවා 3 බෙදීම 4 යන tan θ එනවා
ඉතින් මේ වගේ ප්‍රශ්න අහලා තිබ්බා හරි පේපර් එක මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා sin θ / cos θ දීලා tan θ අහලා තිබ්බා ළමයි ත්‍රිකෝණයේ ඍජු කෝණ ත්‍රිකෝණ ගගහ දැඟලුවා ඉතින් ගේමක් නැහැ යම්කෝ ඒ වගේ sin θ / cos θ දීලා තියෙනවා නම් tan θ හොයන්න හොඳම ක්‍රමය තමයි ඒ දෙන්න බෙදන්න sin cos ගෙන් බෙදන්න tan නගේ එනවාමයි හරි නේද right හොඳයි මේක දාගන්නකෝ right ඊළඟට තව ඉතින් ගොඩක්ම මේ ගණිතය කියන එක ඉතින් ලොජිකලි ගන්න නැති අයට මම තව දේවල් ටිකක් කියලා දෙන්නම් මේ ටිකක් බලා ගන්නකෝ මේක එක සම්බන්ධයක් හරි තව කෙනෙක් මට කියන්න පුළුවන් අපිට sin θ / tan θ දෙක දුන්නාම cos θ ගන්න කොහොමද කියලා ඉතින් මේ සූත්‍රේ cos θ උක්ත කරගන්න sin θ සමානයි tan θ වාරයක් cos θ එහෙනම් ඔයාට tan උයි cos උයි දුන්නොත් sin ගන්න පුළුවන් මේ සූත්‍රේ इटामत्रव ओयाट साइन टीटा टैन टीटा गें बेदला कोस टीटा गंड पुलवा मैं वही थी मैं सूत्र कर कर गंड पुलवा मम्मी थी पाड़ अंकर ना इट अवश्य क्रम में यह दूर है ना मैं कहा रही हरि हरि मैं मत आगन मैं का तमा प्रधान ना सूत्र मैं का मतलब दिया गंड डोन में किने मैं किंग ओयाट साइन हुई कोस हुई दूर नो टैन हो एंड पुलवा सूत्र अपने ඊළඟට කොසුයි ටෑනුයි දුන්නොත් සයින් හොයන්නත් පුළුවන්. සයින්ුයි ටෑනුයි දුන්නොත් කොස් හොයන්නත් පුළුවන්. මේ සූත්‍රය මේ විදිහට කරක කරක ගන්න පුළුවන්. හරි. ඉතින් මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න. තරේම කියනවා. තේරුණා නේද? රයිට්. ඒක ඔය විදිහට වට ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක අනුපාත අර්ථ දක්වන්න පුළුවන්. හොඳයි ළමයි. දැන් මම මේ ආශ්‍රිත 2016 ආපු කෙටි ප්‍රශ්නේ කතා බහ කරනවා. ඒකේ ඔයාලට ඍජු කෝණ ත්‍රිකෝණයක් දීලා ඔයාට කියනවා මේ දත්ත ටික ලකුණු කරලා ඔයාට දීලා තියෙනවා. ඔයාට කියනවා cos x කියන්නේ يعني x ගේ cos අගේ දශම 8යි p q ගේ අගේ හොයන්න කියලා තමයි අහන්නේ. p q ගේ අගේ හොයන්න කියලා තමයි අහන්නේ. හරි. x ට සාපේක්ෂව අපි පාද ටික නම් කරගමු. මෙයා කර්ණේනේ. ඒක ලියන්න ඕනේ. පයිතගරස් දන්නවා. मे कोने सापेक्ष मेह बद्ध पादे बटेला मेहट सम्मुख पादे हर अब कोसेक्स दशम अटाई कोसेक्स की कौद कोसेक्स की आने लाई कोसेक्स की आने मुणपादे मुणपादे मेद बद्ध पादे पेदीम कर्णे कोस्की आने बद्ध पादे पेदीम कर्णे बद्ध पादे मुखक्त पी क्यू कर्णे मुखक्त पी आर ने बद्ध पादे पी क्यू කර්ණය p r හරි අගයන් ආදේශ කරමු cos x කියන්නේ දශම 8 කියන්නේ 10යි 8යි ඊළඟට p r 3යි අපෙන් p q නේ අහන්නේ p q අහන්නේ හරි p q අහන්නේ එහෙනම් p q වලට දාන්න පුළුවන් මේ 3 මේ පැත්තට දාමු එතකොට p q කියන්නේ 8 වරක් 3 24යි 10ෙන් 2.4 cm ඉතින් හරිම ලේසියෙන් ළමයි හරිම ලේසි හරිම ලේසි නේද මොකක්ද මේක කරන්න දෙන දේ ත්‍රිකෝණමිතික අනුපාතය දාගන්න sin කියන්නේ සම්මුඛ පාදෙ බෙදීම කර්ණය ඒව මතක තියෙන්න ඕනේ දැන් මෙතන දීලා තියෙන්නේ මොකක්ද ඔයාට මේ රූපේ දුන්නා cos x 0.8 කියලා දීලා pq ඇහුවා ඔයා cos x 0.8 කියලා දුන්න ගමන් ලියා ගන්න ඕනේ cos x කියන්නේ ඔයා දන්නවා cos කියන්නේ මොකක්ද බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් cos x සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ pq අනික් පාදයේ මේ කර්ණය pr. හරි. cos x කියන්නේ දශම 8යි නේ. ඒක ආදේශ කරා. pq ලෝ දන්නවද? නෑ. එයා හොයන්න තියෙනවා. එතකොට pr කියන්නේ කවුද? 3යි නේ. pr කියන්නේ 3යි. මේක දීලා තියෙනවා. ආදේශ කරා උත්තරේ ගත්තයි තියෙන ලකුණු දෙකක් يعني ফুল পেপার එකේ ලකුණු එකක් ඔයාලට මෙහෙම ලින්සින් ගන්න පුළුවන්. ඉතින් ගේමක් නැහැ ළමයි. මේකත් වරද්ද බු ළමයි ඒ අවුරුද්දේ හිටියා. මේක හරිම ලේසි දාගන්න.